දම් සුවද පින්බර කුසල් වඩනා පහන් සිතුවිලි අවධිකරන සදහම්දහර දම්දිසුම සමානුග්‍රහකත්තුවය වැැප් වතුර නොරඳන තීන්තාලේපනය. උක්ඨානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරනූ. අ්‍යතස්සච ධම්ම ජීවිනු අප මත්තස්ස යසුභිවඩහති ස්ලිම් පාරන් සම්මානයෙන් පිදුම්ලද වැප් වතර නොරදැන භික්ති්‍යාලේපනය වැබ් ජලකාන්දු වැලක්වීමේ තීන්ට ජාත්‍යන්ත්‍ර ප්‍රමිතිය පරිසරහිතකාමී වැැබ් වැැබ්තීන්ත තෙතමනට තිත ජලයන් නිවසේ ආරක්ෂාව බ් සදහම් දහරවෙළගසේවා ධර්ුණදේශනය. ක්‍රියාවස්තුූන්තඇත් වන ධර්මධානය ධර්මධානය සංවිධානය කිරීම ශ්‍රවණය කිරීම උතුම් ක්‍රියාවකි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සස්ථාවේ වල්දසේවය ආරම්භ කළ මෙම ධර්මදේශනාවන් ධර්මදේශනා මාලාවක් ලෙසුනුයි ගෝනට මුස්ුවනයේ. අද ධර්මානු ශාසනාපැඇත්වීම සඳහා ගෞරෝණය ආරාධනා ලබන්නේ, හම්බන්තොට වෙහරගල අරං්‍යස්සේනාසන ප්‍රධාන අනුශාසක දුරන්දර, විචිත්‍රභානක පූජ්ජපාද රදියගම ඉන්දාලෝක ස්වාමින්න්රයන් වහන්සේ. පූජ්ජපාද රිදියගම ඉන්දා ලෝක ස්වාමීන්ද්‍රන් වහන්සේ මෙම ධර්මානු ශාසන බන්හි ධර්ම දේශනා මාලාම වෙනුවෙන් අරමුණු කරගන්නේ මජ්්‍යිම නිකායේ මජ්්‍යිම පණාසකයේ සූත්‍ර දේශනාාව පණහයි. මජ්්‍යිම නිකායේ මජ්්‍යිම හසකේ මේ සූත්‍රදේශනාවන් ෘදියගමින්ඩා ලොකස්වාමීන්ට්‍රුවෙන්න් වහන්සේ විසින්වෙළඳ සේවා ධර්මදේශනාවන් වෙනුවෙන් පෙළගස්වන ඇති. සමන්තා චක්කවාලිසු අතරාගච්්චන්තුදීවතා සත්තම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ක දන් දම්මස් සවනකාලු අයංබදන්තා දම්මස් සවනකාලු අයංබදන්තා දම්මස් සවනකාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මාසම්බුතස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුතස්ස ඒවංමි සුතන් ඒකං සමයං භගවා තම්පායං විහරති ගගගරයපොකරනියාතීරේ මහතා බික්කු සංගේන සද්දිං අතකෝ පෙස්සෝචහත්තාරෝහපුත්තෝ කන්දරකෝච පරිම්බාජකෝ ஏනභගවා තේනුප සංකමින්සු උපසංකමිත්වා පෙසෝහත්තාරෝහපුත්තෝ භගවන්තන් අභිබාදන්වා ඒකමන්තන් නිසීදී කන්දරකෝපන පරිම්භාජකෝ භගවතා සද්දිින් සම්මෝදී සම්මෝධනීයං කතං සාරානීයන් වීතිසාරෙත්වා ඒක මන්තන් අටසීති පින්වත්න සූත්‍රපිටකේ මජ්ජිමනිකායි මච්චිම පන්නාසකේ සූත්‍රදේශනා පණහා අතර පළමවැනි ගහපතිවර්ගේ සඳහන් වන අන්දරක සූත්‍ර දේශනාව අද පළමුුවන දේශනාාවශයෙන් අපි මාතෘකා කරගන්න ටනේ. ආරම්භෙහම සඳහන් වෙනවා ඒවං මේ සුතං. මාවිසින් මෙසේ අසන ලදී. මේ වචනය කවුරු විසින් කවරදා දේශනා කරන ලද්දක්ද. ආනන්ද මහරහතන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම සංගායනා සමයේ, දෙවියන් තුළ ඇතිවූ සැක දුරු පරදීම පිණිස ඒයන්නේ භාග්‍යෝතුන් වහන්සේ පිරනිිවන් පාල මාසතුනකින්නේ ධර්ම සංගායනාවක වැත්තුනේ සප්ත පරණිගුහාව රජගානුවර ඒ දිනට පෙරදින රාට්‍රී ආනන්ද ස්වාමන් වහන්සේ සිව් ඉරියව්වෙන් තොරවම අරිහත්වයට පත්වී වදාලා සේව මේ දර්ම සංගායනාවටත් පොළවෙ ක්‍රිමේ දෙමින් වැඩමකොට දවන් වහන්සේ නියම දස්වු වැඩ සිටිය අතර ධරමේ සද්ගාය ධර්මාසනාරඩ වනාා ස්වාමින්ලයන් වහන්සේ. ඒ වෙලාවෙ නිකම් දර් දේශනා කරන වෙලාවෙ දෙවියන්ට සැකයක් ඇතු වනාා. බුදුරජාණන් වහන්සේෙන් පස්සෙමේ ශාසනයේ වාරකාරිත්්‍යය නායකත්වය මේ ආනන්ද ස්වාමින්නාසිට ලැවිලද කිය. නේවෙලාවි රහතන්වාසලා තුළ පවතින පරම නිහතමා නිගුණේ ප්‍රකට කරමින් මේ මාවිසින් දේශනා කළ දෙයක් නොව අපගේ සාාස්්ට්‍රූ භාග්‍යවත් අරයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම අපට දේශනා කරපු දෙයක් කියන ගෞරවෙන්. ඒ දේශනා කරන සමේ මාවිසින් මෙසේ අසන ලදී කියලා විස්තර කරනවා. සමහර පිරිස් මෙසේ ඇසන ලදී කොමික ගණන්ගන්නේ. මේක භාග්‍යතුන්නාසක දේශනාව නොවේය ආනන්ස්වාමින්නසේ අහපු දෙයක් කිය කියල් බැහැර කරන සමහර මිසදුටුගත් ශ්‍රාවකයවද අපිට ඇහෙන්න්න දකින්න තියෙන. එනම් එවනි නිිස දුටුවකට පත් නොව යුතුයි මේ රහතන් වහන්සේගේ පරම ගෞරවයයි මේ වචනය ප්‍රකට වෙන්නේ. වර්තමානයේ සිටනර ව්‍යාජරහතුන් වහන්සේලා සියල්ල තමන් දැක්කාවගේ දේශනා කරන සමයක බලන්න මේ උතුම් මහරහතන් වහන්සේලගේ තිබිච්ච බුද්ධගෞරවේ. දරම ගෞරවේ. ශාශස්ෘන් වහන්සේ මුල් කරගෙනයි උන්වහන්සේලා ධර්මය කතා කළේ. එ නිසා මෙතන කිසිම වෙනසක් නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදිම ආනන්ද මහෞත්තමයන් වහන්සේ ගාතා පහලොස් දහසක් එක මොහොතක දරාගන්න සමත් ප්‍රඥාවය යුක්තයි. එයට හේතුව සසරගමනේ ප්‍රඥාපාරමිතා පිරවා. දරමය කටපාඩම් කළ අභිධර්මය පාඩම් කළ සජ්ගායනාන් කළ ධර්ම දේශනා කළ, ධර්ම සාතච්ච කළලා සමත විදසුන් භාවනා වැඩුවා. එසේ කල්ප ලක්ෂයක් දියුණු කරගෙනාව පාරමිතාවක බලයයි මේ පැකට වනේ. තැන් පාරමීගන මේ වර්තමාන කතාවක් නෑ. අද කතා වෙන්නේම අදා අදර්ම අපිනිවන්දකින්න ඕන හොඳංහරි නරකින් හරි. එහෙම සංකල්පනාවකට එනකොට මේ සසරගමන ගැෙන විශ්වාසය එනැති වෙනවා. යන් සසරගමනක අන්නඩ ඕන සසරගමනක යන්න වෙනවා. අපි යන්න ආසාවිියන් ඕනෙවෙේ අපට යන්න වෙනවා. ඒ යන ගමන සරු කරගන්නට. නැතන් සුවපත් කරගන්නට සුවසේම පාරමි ධර්ම සම්පූර්ණ කරගන්නට අවශ්‍ය මේ දානාදී කුසල්ගෙනත් අද කතාාවෙන් වනෑ. බහුතරයක් රැල්ලකට වගේ යනවා කුසල්ලෝන්නේ පිින් ඕනිෙන්නේෑ භාවනා කලාමතර ඇති නැත්තැන් ගැමරු දරම අපි සාගච්චා කලාම ඇති එයින් අපි අපේ ගමන අවසන් කර ගමූ කියලහිතනායක්ත් තින්නවා. හමත් අපට පෙනනවා විමසාද්ධි අතීතය ගැන්න අපදාන අට්ට කතාවල ුදුරජාණන් වහන්සේගේ ජාතක පාලී ජාතක කට්ට කතාව තුළ එවගේම බුද්ධවන්ස චරයාාපිට පාලීහි පවා විස්තර කල දෙනවා සසර ගමන පැමිණිය ගොහමද කියන කාරණෙන්. දිගන්දිගට පිළිවෙට බුද්ධකාරග දරම පිරූනිසාතම අපේ භාග්‍යොතුන්න්නහන්සි ලෝතුරා බුද්ධරාජ්්‍යයට පත්තුනේ. අනිත් මහාශ්‍රාවක්‍යන් වහන්සේලා කල්ප ලක්ෂ ගනම් පාරමි සපිරූ නිසාතමයි. මේ ගෞතම් බුද්ධසාාසනයේ මේ අරත දරම නිරෘත්ති පටිබාන සහිත තුම් සියෝපි සිිම්පියානලා සට්ටබිඥාලාී මහරහතන් වහන්සේලා බවට පත්තුනේ. අග්‍රශ්‍රාවක දෙනම වහන්සේ අනෝමදස්ේ බුදුසනෙ දිනඇතිවරන් ලබල ඒකාසං කල්පලක්ෂයක් පාරමිදරම පුරංඇවිල්ලයි මේ බුද්ධ සාාසනය මහා ප්‍රාඥතනතුරත් එරදිමත් භික්‍ෂූනතර අග්‍රතනතුරත් මහම්ගලන් මහරහතන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේට ලැබුණේ. තැන් මේවා විශ්වාස කරන්න නැහැයි කියන්නේ. එතන ශ්‍රද්ධාවනෑ. ඒතුකට විචිකිිච්ාාව බහුලයි සෝවාන් වන්න විචිච්චාාව දුරුවෙනවන ස්වාන් වෙන් ශ්‍රාවකය නමුතු අදකාල ස්ෝවාන් වෙනයට බහුලයි විචිකිිච්චා. මේ ශ්‍රාවක චරිත විශ්වාස කරන්න නෑ මේවන් මේ සු තාංකිව්යි කියලා ඒක පිළිගන්න බැහැකින ඇතිවනි මිසදුට සමහයක්ත අතර මේ පින්වතුන්ලා සැදැහැසිත ඇතිකරගන්න මේ ආනන්ද සාමින්නහසගේ ශාස්්ට්‍රු ගෞරවේ ප්‍රකට කරපු එක වච්චනය. මේ වච්චනන්නේ හැම තැනම නැතිවෙන්න පුළුවන්. ත් හෝස ත්‍රදේශවල වාමින් සර දෙවියන්ගේ සැකදුර කරන්න. එක මගේ දෙයක් නොව මාසාාශ්‍රූ භාග්‍යවතුන් වහන්සසිගේ අසාධැන ගත්තු දෙයක් ඒ ඇසූ පරිදිම දරාගත්තා හිතන්න ඒ ප්‍රඥාපාරමිතය බලෙන් බැරිද මේකතරන්න පුළුවන්. අදයින් අපිට පිනමදිිකමනිසා පාඩා නොවනස් සමහරවිට. අපට කියන්න බෑ ඒ රහතන් වහන්සල මේවා දරාගත්තය නැහැයි කියලා. ඔන් වහන්සල් ඒ වූ පරිද්්‍යෙම මෙසිියල් දරාගෙන අපිට දේශනා කලා. ඒකන් සමයම් භගවා එක් සමයකිී ධර්මදේශනා සමයකී භාග්‍යතුන් වහන්සේ චම්පායන් විහරති චම්පානම් නුවරවාසේ කළා ඒ චම්පානුවරට එනම ලැබුණේ චම්පක ගස් පිරීතිබුණු නිසා. ආත්පස වනාන්තරවල චම්පගගස් නොයෙක වරණයෙන් මල්පිපිච්ච අලංකාර ගස් විශේෂය ඒ චම්පගගස්වලින් වැසුවනු නගරයායි ප නගර නිසා චම්පා නගරය කියල කියනෙයි චම්පා නගරේ. ගග්ගරාය පොක්කරණයා තීරේ. ගග්ගරා නම් වූ පොකුණු තීරේදී. ගග්ගා කියන නුවර ගගාරා කියන බිසෝවිසින් පනෝප පොකුණු තමමි ග්ගරා පොකුණ කියලා කියන්න. ඒ පොකුණ වටේටත් චම්පක ගස්වල නොයෙක් වරන මල් පිපිලා බොහම විෂීතුරු දර්ශනයක් ති බුුණේ. බොහොම නිහට පරිසරයා. පොකුණතීරේ භාග්‍යෝතුන් වහසේ වැඩ සිටියා මහා සංගරත්නය ප්‍රමාණ කළ නැකි තරම් විශාල පිරිසක් මේ වටේට වැඩ සිටි බව සඳහන් වෙනක සිහිකරකර බලන්න. අතකූ පෙස්සෝච හත්තාරෝහ පුත්තො. ඉක්බිති පෙස්සනම්මු හස්තිදමකේ සහ කන්දරකෝච පරිබ්භාජකෝ. කන්දරකනම්මු බාහිර පැවිද්ධෙක් පරිබබ්‍රාජකයක්. ඒන භගව තේනුප සංකමිින්සු. ඒ භාග්‍යවතුන් වහස වැඩසීටි ගගරාපකුණුතීරයට ඇවිල්ලා උපසංකමිත්වා පෙස්සෝ හත්තාරෝහ පුත්තෝ මෙ පෙසනම්මු හත්තාරෝහක පුත්‍රය භගවන්තන් අභිවාදිිත්වා භාග්‍යවතුන් වහන්සගේ සිරිපතුල් හොඳින් වන්දනා කරලා ඒකමන්තන් නිසී එකත් පස්ස වාඩියුනාා. කන්දරකෝ පණ පරිබ්ාජකෝ භගවතා සද්ධින් සම්මෝධී. කන්දර කියෙන බාහිර පැවිද්ධා භාග්‍යවතුන්නා සමඟ සතුරසා මිචේ දුනා. සම්මෝධනියන් කතන් සාරාණිය, වීතිසාරෙත්වා ඒක මන්තන් අට්ටාසි. එතගොඩ තැන වෙනසත් පේනවා. හත්තාරහ ඇත් දමකෙක් වන ඇත්දමකේක්ු නැතුන් දමනය කරන පුත්‍රයෙකු වන පෙස කියනනි භාගතුන්න්නා සරණගිය කනෙක් බව මේ විස්තරින් අපිට තේරේ. මකද එතුමා බුදුරජාණන් වහන්සේගේ සවනක් ගන බුදරශ්මාලා විහිදෙන බුද්සරීරයේ බුදුරැ සතට කිමෙ දෙමින්ගහි උතුම් සිරිපතුළ වන්දනා කලා පසඟ පිහිටවා.ඒ වන්දනාකිරීම මෙ පැෙනෙනවා එතුමා භාග්‍යතුන්නා සරණගිහිපු ශ්‍රාවකය බව හැබයි මේ කන්දරග කියන පරිබ්‍රාජකතුමාගේ වෙන සස්තේරේ. එතුමා වන්දනා කළේ නැහැ. තුමා මකද භාග තුන්ා සරගිප කන නොවන නිසා. වෙනත් දෘෂ්ටියයක්ත් දරන කෙනෙක් නිසා. නිසා ඇවිල්ල හිටගෙනම සතුරු සාමිච්චේදල එකත් පස්ස හිටිය. වාඩි වුනා කියලවන්නේ අට්ටාසි කියලා තියෙන. එති එකත් පස්ස හිටපු පරික්්බාජක තුමා. ඒක මන්දන් ටිතෝකෝ කන්දරකෝ පරිබාජ. එකත් පස්ස හිටියාවෝ කන්දරක පරික්්බාජකතුමා තුන්නේී බූතන් තුන්නේී භූතන් බික්කු සංගන්. අ විලෝකෙත්තුවා භගවන්තං ඒතදුවෝච්ච හියඩව බොම නිසංසලව මේ වාසේකරපු ස්වාමින් හසල දෙළ භික්‍ෂුන්නාහසල දෙකළ මෙහමකිවා. අච්චරියම්බෝ ගෝතම අබ්බූතංබෝගෝතම ආශ්ර්ය ගෞතමයන් වස අත්්භූතයි ගෞතමයන් වහන්ස මෙත ආශ්රය කනෙ අසුරු ගහන්න සුදුසුයි අබ්බූතයිකෙන්නේ පෙර නොවවිරුදයක් ොකද මේ පර පෙර නොවවිරෝදය මේ මහා සංගරත්නය. බෝම සංවරව පිළිවලට භාග්‍යවතුන් හසරැත්තං ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දමනය කරතිබෙනවා. බවත් ගෞතමයන් වහ සතීත කාලයේ යම් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහසනමක් වැඩ සිටිියයාද. ඒ භාග්‍යවතුන් වහන්සේලාද භික්‍ෂ සංගරත්නය මෙසේම සංවර කරන්න ටඇති. හරියට දැන් ්‍ර ගෞතමයන් වහන්සේ මේ භික්‍ෂු සංගරාත්නය සංවර කර තියෙනවා වගේ. අනාගත කාලේත් යම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සනමක් පහළවෙෙනවාද ඒ බුදුරජාණන් වහන්සේලාද මේ සංගරත්නය මේ විදිටම සංවර කරයි. හරියට අද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ පිටිස සංවර කරා වගේ. කන්දරක ඒසේමයි කන්දර කයේසේ මයි වර්ග්‍යතුන්ාහස පිතුරු දෙෙනවා කන්දරක එක එහෙම තමයි. උකද කාරණය ැන් කන්දරක තුන්කල් දක්නාානුවනින් මේව දුටුවානෙවි. ඔවුට අදහසක් ඇතිවුණා මේ බුදුරජාණන් වහන්ස දැන් සංගරත්නි දමනය කළ යම්සේද අතී්‍යයවනි භාග්‍ය තුන්හන්සේලා පහළ වනාන එසේ පහළ විසිටියාව බුදුරජාණන් වහන්සේලා මේ ස්වාමින්නාන්සල මේ ආකාරයෙන් දරමය දමනය කරන්න ඇතිකි. අනාගතේ මතු පහල වේන ඒ සංකරුවන මෙසේම වයි කියල අනුමාන මාත්‍රයක් පමණක් ඇතිවුණා. නව බුදුරජාණන් වහන්සේ දසෙර උපපෙරු පරමත්ත පෙරුම් තිස්සාකාරය පෙරුම්පුරල ක්‍රිවිද ශරියාවන්පුරල පංචමහා පරිත්‍යාගයන් කරලා බුද්ධකාරග දරම සපුරාගෙන වීතින් ජෛශ්‍රීීම හා බෝධිමූලේදී සපිරිවාර මාර් පරාජි කරලා ලෝතුරා බුද්ධරාච්චයට පත්වෙලා තුන් කල් දක්නාානුවනිනුයි මේ දේශනාවල් පවත්වන්නේ. ඒ අනුව භාග්‍යතුන් වහන්සේ කියනවා කන්දරකයක එහෙම තමයි. ඒසේ මයි. අතීතයයම් සම්මා සම්බුදුරජාණන් වහන්සනමක් පහල වනාානම් මේ විදිටම ඒ සංගරත්නය හික්ම ව්වා. අනාගතයේ යම් සම්මා සම්බුදුරජාණන් වහන්සනමක් පහළ වේද ඒ බුදුරජාණන් වහන්සේ තුලාත් මේ සංදරත්නය හික්ම වනවා. කන්දරකය මේ භික්ෂ සංඝ්‍යාතර ශ්‍රයකල ආශ්‍රවඇත්. නිමා කරනලද ්‍ර්ම චරියවාසේ නිවන්මග සම්පූර්ණ කරපු අවසංකරන ලද කටයුතු ඇති කෙලෙස් බර භාතබු පිළිවෙල් ඉන්පැමිනිියාව සෝවාන් සකදාගාම් යනාගම් අරිහත් මග පිළිවලින්. සියලු සඥෝජන ප්‍රාණය කරපු නුවින් දැන කෙළෙසුන් කරෙන් මෙෙදනා වූ රහතන් වහන්සේලා බොහෝ සිටිනවා. ඒගනේ රහතන් වහන්සලා බහුල වශයෙන් සිටිනවා. සියලු කෙලෙස් දුරු කලා රාග දේශමෝහ නැති. දස සඥෝජන ප්‍රහාණය කරු. විදර්ශනා ඥාන තුළින් මාර්ගක්ෂණය අරිහත් මගගසනේද අරූපරාග මාන උද්ධ චවිච්චා කියන්නාව උදධම්භාගේ සංඥෝජන පහ ප්‍රහාණය කලා. අනාගාමයාරයන් වහන්සේ ස්කාමරාග පටික කියන සංඥෝජන ප්‍රහාණය කරනවා. සකදාාගාමයාරයන් වහන්සේ කාමරාග පටිග සඥයෝජන තුනී කරනවා. සෝතා පhාරයන් වහන්සේ, සක්කායේදිට්ි විචිකිච්චා සීලබ්බත පරාමාස සම්පූරණය ප්‍රහාණය කරන. ඇති මේ සංයෝජන දහයම න ඇති. කෙලෙස්සුන්න ඇති. බොහොම හොඳින් සංවරභාවයට පත්තිච්ච භික්‍ෂු පිරිසක් මේ යිඉන්න බොහෝසේන්. ඒ අතර තවක් භික්‍ෂ පිරිසක් ඉන්නවා. නිතර පවතින සිල් ඇති නිතර යහපත් පැවතුම් ඇති නුවනින් දැන නුවනින් කටයුතු කරන සතර සතිපට්ටානේ මනාව හිීක් මෙෙනයි. මේ ශාසනයේ සතිපට්ඨානයක් තිය. මොනොද මේ සතර සතිපට්ඨානය. ආතාපි සම්පජානු සතිවිනෙය ලෝකයේ අභිච්ඡා දෝමනස්සා. ආතාපි කෙළෙස්තවන වීරය ඇති. සම්පජාන සිහිනුවන යුත්. ලෝකේ අභිච්චා දෝමනස්සා. වෙනය ලෝකේ, මේ ලෝකේ අභිද්‍යා දෝමනස්සයක දැඩ් ලෝබය දවේශය දුරු කරන්නාව, කඒකායානු පස්ස විහරදි. කයි කයානුව බලමින් වාසේ කලයි. මහා සතිපට්ටාන සූත්‍රා දයේදී. මෙ කයි කයනුව කෙසේ බැලි යුතුදය කියල විස්තර කරන තමාග ක ගැන මුලින් බලනො බාහිරාගගේ කය පිළිබඳ අනතුරුව බලවා. ඒ අනු අර්ඥගතෝ රුක්කමූලගතෝ සු්ඥාගාරගතෝ නිසීදති පල්ලංකං ආභජිතුව උජුංකායන් පනිදාය පරිමුකන් සතිං උපට්ට පෙත්ත. සෝ සතුෝ අස්ස සති සතුෝ පස්ස සති කියන ක්‍රමයෙන් ආරම්භවන සති පට්ඨාන භාවනා. ආනාපාන සති සමත භාවනාව, ආනාපාන සති විපස්සනා භාවනාවෙන් අරිහත්වය දක්වා වඩන මඟ පිළිවෙල. විස්තර කරනවා පලවෙනි භාවනාවෙම. ඒ කයේ තියන සියුම්ම තැන සරලම තැන මේ අ පස්වාස දෙක කුස්ම ගැනීම, ස්ම හෙලීම සිහියෙන් දෙැකීමයි. අනතුරුව ඉරයාාපත භාවනාව ඉරියව සතරක් පවත්වන වන ඇවිදීම සිටගැනීමම් වාඩිවීම සැතපීමාදිය එසියල් හිතමුල් කරගෙන කයක්‍රියාත්මක වෙනවාය නාමරූපදයක පැවැත්මක්කය මම මගේ මගේ ආත්මයකලා ගතියව තිරියාවක් නැත මම කියන්න බැ සත්්‍යයත් පුද් කලේ කාාත්මයක් නැති බව ර ර්ත වශය නය කරන එකකොට සම්මුතියයි පමාර්තය වෙන්කොටගෙන මේ භාවනාවල ඒ දෙෙන්න්න ඕන එහෙමොනෝවනොත් තමන්ගේ මනසේ යම්ගෙසි පසුබෑමක් පැටල්ලි සහග ස්වභාවයක් ඇතිවෙන්න පුළුවන් සාමාන්‍ය ජීවිතය ගත කරත්ති. සාමාන්‍ය ජීවිතෙටකට සම්මුති ජීවිතය. සම්මුති ජීවිතයේදී ම කියල කියන්න වෙනවා. නමක් කියන පුද්ගලයකකි න්නවා.ඒ සම්මුතිය පුද්ගලයක ඉන්න සූත්‍රදේශනාවල පුද්ගල සං අවතියන. අබිධරම දේශනාට අනුවයි මේ විදරශනනා වැෙන්නේ. විධර්ම දශාවනුවම සත්‍යයක් පුද්ගලේ කාත්මයක් නැහැ ස්කකාන්ද ධාතු ආයතන පමණයි. එය අනු නාමරෝප දෙක පමණයි. කියල මෙහිතන්නේ පරමාර්ථ ධර්මේ. පරමාර්ථ ධර්මය පුද්ගලිකව තමාතුළ වැඩිය යුතුදයක්. ඒක ලෝකයටට කියන්න ගියොත් ලෝක සත්‍යයයා තමන් උමතුවසේ ඔලු වුලෙච්ච කෙනෙක් වශය කල්පනා කල, කුසල් රැස්කරග ඉඩ තියෙන නිසා පරමාර්ත ධර්මය බොහම අප්‍රකටව පුද කලාව තමාවිසින්ම්ම සීකල යුතු. එහ ඉරියාපත සතරත් ඉරියව් හතරත් මැනවින් සිහියෙන් බලකිනෝ. කෙලෙසි තවන වීරයෙන් සිහිනුවනින් දකිනෝ. ඇ චතු සම්පජ්‍ය සම්පජ්‍ය හතරතිය නො ඒ හතර. සාර්ථක සම්පජඥ කරනදේ සාර්ථකද. සප්පාය කැපද ගෝචර. බදුගුණ මෛත්‍රිය වැනි සමතකමටහනක් වඩමින්ම ඒකාරෙක් කිරීම. අසම් මෝහ ඒකාරයෙ කරන්නේ සිතකයමුල් වෙලා හෙවත් නාමරප දෙකක්ය සත්්‍යය පුද්ගල කාාත්ම නැත්ත කියන සංඥා. මෙන්න මේ සම්පජඥ සතරින් ඉතුරු ඉරියවටික සිහිකරන එක න කනයක බොනයක ඇවිදිනක ඉස්සරහටයන එක පස්සට යනක හැරෙන එක බලනයක කතා කරනෙක් තුෂ්නිම්භූතවින්න එක අඩුමතරම ඇ කිලි ඇසි කිලි කිස පවා අනතුරුව කායගතා සතිභාවනා. දෙතිස් කොනපය පිළිකුල් වශයෙන් වෙන්වෙන් වශයෙන්, විස්තර විභාග වශයෙන්, සජ්ගායනාකල් මනසිකාරකරමින් කෙස් ලෝම නියපුතු දස් සමාධී කොට ඇත්තාව කොටස් තිස් දෙ වෙන වෙනව පිළිකුල් වශයෙන් වැඩීම එහිදත් විස්තර වෙනවා. අනතුරුව ධාතු මනසිකාරය මෙ තිස් දෙකට තවත් කොටස් දහය එකතුනාව ධාතු හතලිස් දෙකයි පටවි ආපෝතේජවායෝ වශෙන් ඒ ධාතු මනසිකාර කරනම විදර්ශනා වශයෙන්. අනිත්‍ය වශයෙන්. වෙන වෙනම මනසිකාරක ඉතා දීර්ග විස්තර මේ සතිපට්ටාන සූත්‍රයේ සඳහන් වෙනෝ. එනඟ නවසීවතිකේ. මලසිරුරක අවස්ථා නමය මනසිකාර කරන විදර්ශනා වශයෙන්. එතන කායානු පස්සනා විස්තර වුණා. දොර මේ කායානු පස්සනනා වැඩ්දිි තමන්ගේ කයගෑන මුලින් හිතල භිච්ාදෝමනස දුර කරගන්නවා. දොම්න්නස් දුර කරගන්නට. සෝක පරිද්ධවානන් සමතික්කමායි. ඒ සියල්ලිින් නිදහස්වවෙන්නට, කායික දුක්කෙන් මානසික දුක්කෙන් මිදෙන්න්නට. මේ ලෝකේ සියලු කෙලෙසුන්ගෙන් මිදෙන්න්නට. නිවන්නආ බෝධි කරගන්නට ඒ කායනු අයම්බික්කවේ මක්ගෝ මහණෙන එක මාර්ගය ඇත්තේ ඒ සතර සතිිපට්ඨානය. සතර සතිිපට්ඨානේ නිවන් මගේ සම්මා සතිය වශයෙන් සඳහන් වෙනවා. ඒ සම්මා සතයේ වඩාගාන් වර්ධනය කරගන්න දියුණු කරගන්න තියෙන ප්‍රධානම් භාවනා ක්‍රමය සතර සති පට. අනෙතකොට කියන්න හොද නෑස් අර ඉතුරු සමත භාවනා අපට සතියට හේතුවෙන්න නැහැ කියලා. ඒ බුදුගුණ අර්මස්ථාන මෛත්‍රයාදියත් වෙන වෙනම සූත්‍රදේශනා වල විස්තර කරලා. තිය අ අපිදරම් පිටිකේපවා විස්තර කළ තින් ඒවත් යලපෙනය තෝරාගෙන විශේෂෙන් සබ්බාත්ධ කස්ම කරමස්ථාන වලද. සෑමතැනමී වැඩිය යුතු වශයෙන් බුදුගුණ භාවනා මෛත්‍රී භාවනාව. අසුභ භාව මරණ සති භාවනා විස්තර කරනවා නිරන්තරයෙන් අපි වැඩියයුතු. ඒ අතර මයානාපාන සතියාදී භාවනා මූල කමටහන වශයෙන් වඩනව වාඩිවෙලාහෝ තමන් වැඩිවෙලාවා. ඉතිම නිසා මේ කමටහන් විස්තරය බොහොම විස්තරතියනො ඒ වහොඳර තෝරාගෙන් තමන්ට ගැලපෙන කමටහන වැඩුවොත් ක්‍රමක්‍රමයෙන් අපිට නිවනාබෝධ කරගන්න පුළුවන්. එනිසා ඒක කලබලේ කරන දෙයක්නෙ වෙයි. ලට ඉද්‍රිය දරම් ලධරම පාරමි දරම දියුණු කරගෙන අන්න ඕන වැඩ පිළිවෙල අපි උත්සාහ කරන්න ඕනේ ඒ උත්සාහ ගන්නවට සමහරවිට පින තියෙනවන මේ ආත්ම භාවේදී සෝවාන්නආදී මඟ පල ලැබයි පින මදිනා. ඊළඟ ආත්ම්භාවල සුගතී පදිලා එහෙදී හෝ අවබෝධ කරගන්න ලැබේ. එහෙමනැත්තා තවත් දීර්ග පාර්ථනා තියෙනවානේ කියල ලෝ තුරා බුදුභාපත්තන ඕන යම්ශ්‍රාවක. ඒගෙනට ඒ පාරමී භූමය මුදුම් පත් වනතුරු බුදුබවත්. අවබෝධ වෙන්න එනිසා ඒ කාලෙ දක්වා මෙමාර්ග වඩනෝ. පසේබුදු භාපතනවන ඒත් ඒෙමයි ද්‍යසංග කල්පලක්ෂයක් නියත වශය පාරමි පුරන්න ඕන අතරතුර සිද්ධවෙන්නේ නෑ. ශ්‍රාවක බෝධයක් පැතුවුවොත් කල්ප ලක්ෂයක්ම සසර ගමන් කරලා ඒ පාරමිදරම දියුණු කරගෙන යන්නට ඕනනි තේනිස එවැනි ගමන් තියෙනවා එවැනි ශ්‍රාවක පිරිසින්නවා ඇති ඒ පිරිසත් ඒ විදිහයට දියුණු කරගන්න සති පට්ටාන අතහරන්නේ. ජීවිත අපි ැවිච්ච බද්ධසාසන අපි සතිපට්ානනි වඩනවා. ඒ වඩන්නේ නිවන අරමුණු කරගෙන නිවන අදදහිටද කියනෙකන වෙයි කවදාහෝ වෙන්න පුළුවන් නමුත් අපි කළයුත්තේ සිහිය පිහිටුවාගෙන මනසිකාරයේදීමයි. ඒ අනුව කායානු පස්සනාවය දෙමින් මේ භික්‍ෂූන් වහන්සේලා ලෝකේ දැඩියලීම් ගැටීමෙන්වෙන් වෙලා වාසේ කරනවා. ඉතිං ගීලඟට වේදනානු පස්සීව වාසය කරනවා. ලෝබ දේශයන්ගෙන් තොරව. වේදනාව සප දුකුපේක්ෂා වශයෙන් අනිත්‍ය දු කනාාත්ම වශයෙන් වඩනවා.ඒ වේදනාව සිහිය දකි. සැපවේදනාවත් අනිත්‍යයි දුපවේදනාවත් අනි්‍ය මැදහත් වේදනාවත් අනිත්‍යය. ඒ විදියට සති පට්ටානෙටනු තමන්ගි වේදනාව ඉළඟට ඒ වේදනාවගේ මේ අන්නාගේ වේදනාව කියලා තමන් සහ අජ්ජත්ව බහිද්ධාව වේදනාස වේදනනු පස්ස වේරති. ඒ වේදනාව වේදනානු පස්සීව වාසයකරනවා තමන්ගේ මිසේනම් අන්න අයගෙත එසේ මයි මෙතන වේදනා සමූහොයක් කර සත්්‍යේ පුද්ගල ේකාාත්මයක් නැහැකි එන සංඥාව එනව දෙවනි කතිපට්ටානය වේදනානු පස්සනාව. අනතුරුව සිතෙහි සිතානුව බලන චිත්තේ චිත්තාවනු පස්සී. එසේ සිතේ ඇතිවන රාගදේශ මහාදී සිතු විලි. අලෝබදේ ශමෝහාදි කුසා සිත්තාාධත් ඒ දෙකම වෙනින් කර කර බලනෝ. අකුසා සිත්ත බැර කළ යුතු වශයනුත් කුසා සිත් වැඩිය යුතු වශය නදැකිමින් විදර්ශනාඥාන උපදවාගනමින් එතනත් කෙස් බැහර කරමින්වාශය කරන. එළඟට දරම මේ ධර්මානු පස්සීව නැවතනවතත් සිහි කරනවා. නීවරණ ආයතන ඉස්කන්ද ධාතු එළඟට සතර සතිපට්ටාන බොච්චංග ආදී කොට කියන්නවා. එ මේ කොටස් පහක් නීවරණ පහ. ආයතන ඉස්කන්ද පහ බොච්චංග හත සතර සති පට්ඨාන බොහොම ගැඹුරුයි මේ ගම්බීර ධර්මතා අභිධරම පිටකට අනුව ඉගන දැනගෙන චිත්සිත් චෛස්සික රූප නිබ්බාන කියන මේ කොටස් පිළිබඳ විමසීම තමයි මේ දම්මානු පස්සනාවෙන් කෙරෙන්නේ විපස්සනාවටම බරව යන්න භාවනා පවැඩ පිළිවෙල මේ සත්තර සක්ති පමණි පමන්ට වැටහෙන්න පරිදි සතරම් වඩන්න කියලා නෙවෙයි තමන්ට ගැලපෙන් යානාපාන සතිකායානු පස්සනාවන ඒ කායානු පස්සනා භාවනාවෙහම යෙදෙනවා. ඒ මොකද එක භාවනාක්‍රමයකින් අරිියක්ත්තය දක්කො යන්න මාර්ගගේ භාග්‍යතුන් හ ේදේශනාකළද මේ හෑම භාවනා මාර්ගයක්ම විපස්සනාව විපස්සනනාඥානව උපදෝමින් මාර්ගඵල පිළිවලින් අරිහත්තට යන්න සමත් භාවනා. වනිසා තමන්ට ගැලපෙන එක භාවනාව. තෝරාගෙන ඒක හොඳින් දියුණු කරන්න බහුල වශයෙන් දියුණු කරන්නයි විස්තර කරලා තියෙන්. මෙසේ වදාළ කල්ලි පෙස්ස නම් හත්තාරෝහක පුත්‍රයා ඇතුන් දමනය කරන කෙනා භාග්‍යතුන්හසගේ ශ්‍රාාවකයක් මෙැත්තුමාව මෙසේ ප්‍රකාශ කරනවා තමන් සතුටින්. ස්වාමීනිි ආශ්්‍යර්යයි ස්වාමීනි අත්භූතයි, ස්වාමීනිි භාග්‍යතුන් වහන්සේවිසින්. සතට සතිපට්ඨාන සස්්‍යයන්ගේ විශුද්ධිය පිණිස, සෝක පරිදේවයන් පික්මවීම පිණිස දුක්දොම්නස් නැසීම පිණිස, මාර්ගඥානය ලැබීම පිණිස, නිවන අවබෝධ කිරීීමම් පිණිස ඉතා හොඳින් දේශනා කරන ලද්දේ. ස්වාමිනි අපිද ගිහි වූ අප සුද වස් ්‍රදිනගම වරින්වර කලින් කලට අපිට කටයුතුන බහුල නැති වෙලාවට විවේක වෙලාවට මේ සතර් සති පට්ඨානයන්නේ මනාව සිහිනුව නැතුව අපිත් වාසය කරනවා කෙල බොහොම සස්තුටින් භාග්‍යතුන්නා සිදිරිය ප්‍රකාශ කරා. ස්වාමිින් අපි මෙහි කෙලෙස්ථවන වීර්ය ඇතුව නුවනින් සිහිනුව නැතුව. මේ ලෝක අභිච්ඡා දෝමනස්්‍යයන් දුරුරම ලෝබේදේශය දුරු කරගනිමින් කයේ කයානුව බලමින් සිතෙහි සිතානුව බලමින් වේදනාවිවේදනානු පස්සනාවෙන් යුතුව දරම දන්මානු පස්සනාව යුතුව, වාසේකරනවාය කියලා මතක් කලාලා. ස්වාමීණී ආශ්්‍යර්යයි අත්භූතයි. මේ මිනිස්සු වැසනු අදහස් ඇත කපටි අදහස් ඇත. එසේ වූ මේ මනුෂ්‍යයන් ප්‍රතිපදාව හික්මෙව්වා කියන එක ස්වාමීණී පුදුම දෙයක්. ආශ්‍යර්යවත් දෙයක්. මෙ මිනිස්සුන්ගේ අදහස් දැනගන්න නමාරු හැංගිලා තියෙන්. මේ ස්පා සතුන්ගේ අදහස් ප්‍රකටයි. සතුන් වංකනෑ අවංකයි වැ මිනිස්සු. ති මේ කාරණය අපි හොඳට මේ අදවැනි කාලල දන්න දෙයක් තේරන දෙයක්. මකද මිනිස්සු කියන්න එක දෙයක් කරන්න එක දෙයක්. කරන්න එක දෙයක් කියන්න එක දෙයක්. හිතේ තියෙන්න්නේ තවදයක් ඒ හිතේ තරහපුරවගෙන රස මිහිරි කතා කියනවා සමහරයට මිනිස්සු. මේ මිනිස්සුන් කපටිගති වංකගත්ති උපතින් හුරු වෙලාතිය ජීවිතය පවත්වගන්න සහරයට ඒව ඕන. හි එනිසා සමහර අවංක මිනිස්සුඉන්නවා. ඒ අය බහුලවශයෙන් අර කපටි වංක මිනිස්සුන්ට අහුුවෙන රැවටන රැවටලා දුකසේ කාලයගෙන අනේ මම රැවටුනා නේද. මේ මිනිස්සුනම් ඇසුරු කරන්න හොඳනේ. මෙ මිනිස්සු හරි විස සත්ත කොටසා. සත්තුන්ගෙනම් එහෙම විසගති නෑ අප යහලතියන ගෝනුස් සංග වලිගියා විස තියනවා. සරපයන්ගේ දාලාගතියනවා. ැ මිනිස්සුන්ගේ සිව් ලඟම විස කියලා ඔය කවියකත් විස්තර කරලලා තියනොහෙම විස්තර කළේ මොකද මේ කාරණ දැනගෙන. ඉතිං එමනිසා පෝම හිනාවෙලා ඇවිල්ලා. අනි පැත්තෙන් පිහියෙන් අනින්න පුළුවන්තරන් මිනිසුන් අද මේ ලෝක බහුලයි. දැංකාල විපත්තියට වැටිච්ච නිසා කෙලෙස් බහුල නිසා නිතරම මේ මිනිස්සු බලන්නේ වාසියක් ස්වාමින්නා සිනමක්කසුරු කළත් බලන්න වාසියක්. තව යාලුවේ කසිුරු කලත් බලනනි වාසිය. ඥාතියකසුරු කලත් බලන්න ැයි සත්තු මනව ගවල හුරුතලට ඇික සත්තුවන් උුන් වලිහැරි වනො ඇවෙල්ලා. අවංකව ආදරයේ පල කරනවා. බොඩු කරන්න නෑ. තැ මෙතන මේ හත්තාරෝහකපුත්ත පෙස්ස උපාසකතුමා මදක් කරන්නෙත් ඒකයි. මිනිස්සුන්ග මේ සැඟවුණු කපටි අදහස්තියේද්දී භාග්‍යතුන් වහන්සේ මේ වික්ෂූන් වහන්සේලා මෙහෙමයික්ම ව්වා කියන එක ආශ්ශාරය දෙයක් අත්භූත දෙයක් පෙර නෝවිරූදයක් පුදුම දෙයක්. එහෙමයි එතුමා මදක් කලේ. ති රි සසතුන් භාවය හොඳ දන්නෙනෙක්නෙ මකද ඇතුන් දමනය කරන කෙනෙක්නෙ එනි සැකන මේ චම්පානගරයේ දෙ පැත්තට යනකොට ඇතෙක් අරගෙන මේ ඇතයි කුල්ලු ගති සටගති නොහිෙක්මුණ ගති යොක්කෝම ප්‍රකට කරනවා. මේ ඇත යම් තැන ගහිටගන්න කැමතිනා එතන නවතිනෝ. එම නවති නඕන ක මිනිසු නඇති තන බලල් හැංගිලා එම නවතින්න කෙකරන්නේ මිනිස්ඉන්න දැන වුනත් අවංකව නවති නවා. එක හිතින් නවතිනවා එයාට කපටිකමක් තේරෙන්න එකදන්න. ඉළඟට මේ ඇතට පිටයිෙන් එක්න බිමදාාන්නවන්න තැනක්මත නන්න බිමදානවා. මෙයාට අන්ෝන්න වම් පැත්තේ අවම් පැත්තේ නවා. අලිිය අල දකන පැත්ති පාරයන දකුණ ච්්‍යානවා මැදිින්ියන්න න්න ැදිින් යන. ඉළලට හැරෙන්වන්න දකුණට හැරෙනවා ම හැරෙන්වන්න ඒත් හැරෙනවා. යි හරිල්ල එන් ඕන්න ඒ එනවා මළමුත්‍ර පහරනිින තර සැඟවිචතනට අන්්ඩෝනේ ඇන්ගෙන් ඕන කිය ලා දහසක්න ඒ යන පාරෙම ඒ මොහතයෝ මලමුත්‍ර. ඒස්වාමීනිි අපේ පණවිඩකාරය දාසල් කම්කරු ඉන්නවා. ඒ අය කයින් හැසිරෙන්න්නේ වෙන විදිියකට වචනයංවත් කතා කරන්න තවත් විදිියට හිතිං හිතන්නේ තවත් විදිියකට. ඇගේ ඇන්න දැම් ස්වාමිය දැන් තමන්ගේ ප්‍රධානය එනකොට මෙසේවක බොහොම දරු සරුවඇතු ස්සරටකගේ තේතිය නොනෑ මක පිළියාරගෙන යටහත් පහත්ව වන්න ඇබ නැති දෙනෙන නොඒක් වචනකයක මේස්වාමියයට බනිනෝ. ප්‍රධානයට බනිනෝවා. ඒ කයිෙන්යටහ පහත් පෙන්වාට වචචනයෙන් නැති තැන නින්දා පහස කරන. සිතේ කිසි ගෞරවයක්නෑ හැබැයි ඇඟෙන් පෙන්ලෙනවා. සමහරය වචනය හරි ආදරයෙන් කතා කරනවා. නැති තැන දිබොහම නිින්දාා පහස්ස කරනවා. සමමාට නොෙක් දේවල් ඉපතට විනාශලයක් ඒව පරිස්සං කරන්න හැබැයි ඒ වරිස්සංකරනවාගේ පෙන්න්න නවා. අප තෙවන බොහෝ දේවල් තින් මෙවැනි දේවල් වෙනවාාව අත්දැකීමෙන්ම දැනගෙනමයි. පෙස්ස හත්තාරෝයක පුත්‍ර උපාසක මහත්මා. ්‍යතුන් වහන්සේ දිරයේ මිනිස්සුන්ගේ වංක බවත් සතුන්ගේ අවංක බවත් මැනවින් ප්‍රකට කළලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ කාරණය පිළිගන්නවා. පෙස්සේ ඒ කාරණය එසේ. පෙස්සේ ඒ ඒ කාරණ එසේම පෙස්සේ මේ මිනිස්සු අප්‍රකට අදහස් ඇත්තෝ. වංක අදහස් ඇත්වෝ හැබැ සතුන් එහෙම නෑ ඔවුන්ගේ පැහැදිලිය අදහස් තිබෙනවා කියන එක බුදුරජාණන් වහන්සේත් පිළිගත්තා. පිළිගැන, දේශනාවක් ආරම්ම කලාා. පෙස්සේ මේලෝකේ පුද්ගලයන් සතරදිනෙ ප්‍රකට වෙනෝ. කවරනම් සතරදිනේද. මේලෝකේ ඇතැම් පුද්ගලයේ තමා තවන්නේ වේ. එකැන් තමාට පීඩා ලබාදනෝ තමන් තවන පිළිවෙතෙහි යෙදෙනවා. පෙස්සේ මේලෝකේ වන ඇතැම් පුද්ගලයේ අනුන් තවන්නේදවි. අනුන් තවන පිළිවෙතේ යෙදනේද වේ. පෙස්සේ මේලෝකේ ඇතැම් පුද්ගලේ. තමාතවන්නේ තමාතවන්නාවූ ි යෙදුනේ අනුන්තවන්නේ අනුන්තවන්නාව පිළිවෙත යෙදුනේ වෙයි. මේලෝක තවස් සමාරෙක් තමන්තවන්නෙත් නැහැ තමන්තවන ප්‍රතිපදාව යදන්නෙත් නැහැ. අනුන්තවන්නත් න අනුන්තවන් ප්‍රතිපදාව යෙදන්නෙත් නෑ. එතොර ඒ පුද්ගලයා මේ ආත්මේම තන්නාව දුරුකරගෙන නෙවුණේ මාර්ගපල ධ්‍යානමාර්ග පල නිවන්සුවට පත් වනේ ශ්‍රේෂ්ඨ පුද්ගලයාය කියලත් විස්තර. පෙරනවා රහනවා පෙස්ස ඔබගේ සිට මේ හතර දෙදිනයි කවරු ගැනද කැමතිවුණේ මේ හතර දෙනයෙන් කාටද කැමති. ඇැ පුද්ගල ස්බභාව හතරක් භාග්‍යතුන්හස් ේදේශනාාවවිදි ආරම්භ කලා චත්තාාරෝම මේ පෙස්ස පුද්ගලා සංවිච්චමාන ලෝ කස්මි. පෙස්සේ පුද්ගලය හතර දෙන පලවෙනි කෙන අත්තන්තපු. තමන් තවන කෙන දෙවනි කෙන පරන්තපු අනුන්තවන කෙන තුංගැනි කෙන අත්තන්තපෝච පරන්තපෝච. තමනුත්තවන අනනුත් තවල හතරවෙෙන කෙන ෑ අත්තන්තපවන පරන්තපු. තමන් තවන්නෙක් නැ අනුන්තවන්නෙක් නෑ එනම් මෙතැන්දදි දැම් මේේ දේශනාවකක් මාතෘුකාවක් වෙන විශේෂීම මිනිධාන කතාවෙන් අනතුරුව මාතෘකාව කරගෙනයි භාග්‍යතුන්න්නාසේ දේශනා කළේ මේ කාරණ හතට. ැ මෙතනින්දගෙන මේ කාරණා හතර විස්තරකිරීමයි, මේ දේශනාවදි භාග්‍යතුන් වහන්ස දේශනා කරන්න. ති පෙස්සගෙන් අහනුවවා මේ හතර දෙනගෙන් වා කාටද කැමතිී කියලා. පෙස ඉස්සර කරන සාමීනි යම් පුද්ගලයෙක් සැප කැමතිවූ තමාත් තවනවනං ඒ පුද්ගලයා මට ප්‍රිය නැහැ මං ඒ පුද්ගලයටට කැමතිත් නැහැ. සැප කැමතිවූ අනුන් තවනවන යම් කෙනෙක් අනුන් තවන කෙනටත් මම කැමති නැහැ. යම් කෙනෙක් සැප කැමතිවූ තමාත් තවනවාද සැප කැමතිවු අනනුත් තවනවාද. එසේ සැපකැමතියවූ තමාත් අතන්නාව ඒ පුද්ගලයායටත් මම කැමති නැහැ කියලා ප්‍රකාශ කරනවා. එසේම ඊළඟට මතක්කරන ස්වාමීණී තමානොතවන අනුන්නොතවන මේ ආත්මභාවේ සිල්ලූ කෙලෙසුන් කෙරෙෙන් මිදනාවු ඒ යඋතුම් රහතන් වහන්සේ නම් වූ පුද්ගලරත්නයට මම කැමතිවෙනවා මම්ප්‍රිය කරනවාය කියලා මතක්කලා. ඉතින් මේ පාරණේ මතක්කලාට පසු මේ පෙස්ස මතක්කරනවා සාමේනිි අපට ගොඩාක් වැඩ තියෙනවා ඒ නිසා දැන් අපි යනවා කියලා. වෙල බදුරජාණන් වහන් දේශනා කළ පෙස්සහෙනම් ඔබයිකට කාලේ දැනගන්න ඔබ එෙන සුදුස්සක් කරන්න කියලා. තින් මේ දේශනාව සතුරින් පිළිගත්තු පෙස් හත්තාරෝක පුත්‍රයා භාග්‍යතුන් වහන්සේගෙන් මේ පුද්ගලකොට සතර පමණක් දෙනගෙන ඔවුන් එතනින් බැහැරවෙන් අවශ්‍ය වුණු නිසා යන්න ඕනඋුනිසා බුදුරජාණන් වහන්සේව වන්දනා කරලා පැදකුණුකට අන්ට ගියයි. කන්දරක කියන පරිබ්‍රරාජිකතුමා සාමාන්‍ය විදිීටම යන්න ගියා. ඉති මේ දෙන්න පිටත්වෙලා ටික වෙලාවකින් භාග්‍යතුන් වහසසි දේශනා කළ මේ පෙස්ස හත්තාරෝහක පුත්‍රය බොහොම නුවනැති කෙනෙේ පණ්ඩිත කෙනෙ. ඔහු මේ පුද්ගලයන් සතර දෙනා විස්තර කරන තුරු හිටිය නම්. ඔහු මහත්තුූ වරතය වන සෝවාන් පලයට පත්වෙලා මෙත නිින්පිටත් වෙන බව බුදුරජාණන් වහන්සේ නොදේශනා කලා. තැන් බලාන්න මාර්ග පඵලයන්ට අන්තරය වෙනවා. බදුරජාණන් වහසර නොවත්තන්න බැරි අවස්ථා තියෙනවා. අපි දන්න කතාවත් තමයි අජාසත්්‍ය කුමාරය දෙව්දත්තරුන් වවාසම එකතුවීම නිසා අසත් පුරුස සේවනය නිසා බිම්බිසා රයිතුමාව තම පියතුමාව මරණයට පත්කිරීම නිසා. ආනන්තව කරම රැස්කර ගත්ත. එම නොවනන සාමං්‍ය පල සූත්‍ර දේශන වහන වෙලාවේ අජාසත්තුර රජතුමා සෝතාපන්න පලට පත්ව එන්න තිබනා පින තිබුණ හැබැ පින තිබුණාත් අසත් පුරු සේවනයට පත්තුනොත් ඒ මාර්ග පලවලට අන්තරාාවෙන්ඩ පුළුවන්. දේබාව හොඳින් පැහැදිලි මෙතනත් පෙස්ස තවටික ඉවසුවන හිටියනන් අවවෙලාවක් මේ දේශනා අවිස්තර කරන තුරු. එතුම මහත්තු වර්තය වන සෝවාන් පලේට පත්වෙලා මේ ගමන පිටක්තින්න තිබනා. නමුත් ඒ මොහොති තමන්ගෙම ප්‍රමාදය නිසා ඔහුටය ලැබුණේ නැහැ නමුත් මහනනි, හට අරතයක් සිද්ධද වුණා එක අනි භික්ෂු සංගරත්නය දැකීම පැහැදුණ කන්දරකත් පැහැදනාා. එවගේ පෙස් සහත්තාරෝක පුත්‍රයාට සතර සති පට්ටානේ වීර්ය ඇති වුණ තව තව මාර්ග රි පෙහෙලි වුණා හුට භාවනා කළ යුතු බව වීර්යක් ඇතිවුණ උනන්දුව ඇති වුුණා. එහෙමන අපි කොච්චර උනන්දුවෙන් කොච්චර දැන් භාගතුන්හස වනක් බලන්න බලෙෙන් මේ කාරණ එත්තුගන්වන්න ගීනෑ යන්න ඕනේකුවම අවසර දුන්නා. ති අදගේ කාල කෙස් හල කාලක කොච්චට ලින් ධර්ම රණ කියල දෙන්න ගියාත් මේ ජනතාව එව පිළිගන්න නෑ සමමාඩ භික්ෂන් නාසලුනත් එඒව පිළිගන්න නැති වෙන පුලමොකද ෙස් බහුලයි. කෙලෙසුන් යාතුටු වෙලායිඉන්න. තිෙවනි පිරිසකට බලෙන් ධර්ම දේශනා කරයි කියලා ඔබෝදධ වෙන්න නැහැ. ඉති එනිසා එබව මැනවින් ප්‍රකට වෙනවා මේ කාරණයේදී ති භාග්‍යතුන් වහන්සේසේ දේශනා කළලාට පස්සේ ස්වාමින්න් වහන්සේලා ආරාධනා කළ ස්වාමීනි. විස්තරපු නැති කොටස් වශයෙන් බෙැතපු මේ පුද්ගොල හතර දෙෙනනා ගැන, භාග්‍යවතුන් වහස අපිට දැනගා නවශ්‍යයි එනිසා භාග්‍යතුන් වහන්ස ඒ දේශනාව දේශනා කරන සේකවා කියලා ආරාධනා කරලා. මහන එසේනම් හොඳින් නසන්න. හොඳින් මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂූන් වහස එසේ ස්වාමීණී කියලා පිළිතුරු දුන්න මෙතැන් සිට භාග්‍යතුන් වහන්සසි මේ දේශනාව දේශනා කරනවා. මහනනි තමන් තවන්නවුද තමන් තවන පිළිවෙතෙහි ය දෙෙන යුදනා වූද පුද්ගලයා කවුද. මහණනි මේ ලෝකයේ ඇතැම් පුද්ගලයේ තම වශට්‍රහඳින්න නෑ. හොඳ පැවතුම් නෑ. මල පහකොට්ට අතින් පිස දමනු. එව ස්වාමීනී කීවිට එන්නේෙ නෑ. සිටිනු ස්වාමීනීකොම ඉන්නෙත් නෑ. පළමකොට ගේනදේ පිළිගන්න නෑ. තමන් වෙනුවෙන් කරපුදේ පිඩිගාන්න නෑ. ආරාධනා කල දෙන බත් ඉවසාන්නේ නෑ. කල ගෙඩි කටිින්ගෙනත් දුන්නත් ඒක පිරිිගන්න නෑ. සලි කටිින්ගෙනත් දුන්නත් ඒක පිළිගන්නත් නෑ. එලිපත් අතරිනන් දුන්නොත් ඒ පිළිගන්නෙත් නෑ. දණ්ඩක් අතරිඳන් දුන්නත් ඒක පිළිගන්නෙත් නෑ. මහොලක් අතරිඳගෙන දුන්නත් ඒක පිරිිගන්නේ නෑ. වලඳන්න වනභව කරන්නාව දෙන්නෙගින් එක් කෙනෙක් නැගෙල්ලා දුන්නත් ඒ පිළිගන්නෙත් නෑ. ගැබිණියෙක් විසිංයමක් දුන්නොත් ඒක පිළිගන්නෙත් නෑ. පවාන්නයක් යමක් දුන්නත් ඒක පිළිගන්නෙත් නෑ. පුරුෂයන් අතරටගේ කාන්තාවක් යමක් දුන්නත් ඒක පිළිගන්නෙත් නෑ. සමාධන්කොට සම්මාධන්කොට දුන්දේ පිළිගන්නෙත් නෑ. යම්තනක සුනකෙක් සිටියේ නම්ඒසුනකෑර නොදී දුන්නොත් පිළිගන්න නෑ. යම්තනක මස්ස රංචුරංචු ඉන්නවන ඒදේ පිළිගන්නෙ නෑ. දිය මස් පිළිගන්නෙ නෑ. ගොඩමස් පිළිගන්නේ නෑ. සුරාමේරේ සුරාවමරය පිළිගන්න නෑ. කාඩ් දියබොන්නේ නෑ. හෙතෙමේ එකගේකින් ලැබූ ආහාර ඇත්තේ වේ. එකක දෙරකින් ආහාර ලබනක දවස. එක පිඩකින් එදා ජීවක්තෙනවා. ගෙවල් දෙකකින් ආහාර ලබන දවස් තියනවා. එදර පිඩු දෙකක් පමණක් කොලඳනවා. ගෙවල් සතතකින් ලැබූ ආහාර තියෙනවන පිඩු සතකින් යැපෙනවා. කුඩාාවූ භාජනයකින් යපන සමහර දවසද කුඩා භාජනකින් ආහාර භාජනකින් යැප සමහර දවසද. කුඩා ආහාර බඳුන් දෙකින්. සමහර දවසතු. කුඩ ආහාර බඳු හතකින් යපෙනවා දැංවිතනින් පේනවා සමහරදිනක ආහාර පොඩ්ඩයි ගත්ත. හිතබගොමක් භාජනක දෙක හතපවා අනුබව කරනවා. සමහරවිීට දවසස් කර දවසක් ආහාර ගන්න දවස් දෙහෙකට වර හතකට වරක් අඩ මසකට වරා වරින් වරහාර නොගෙනින් න්නෝ හිටපු ගම ආහාර ගාන්නන්නවා. අම පලා කනව. බඩහමු කනවා. හෝරු හැල් කනවා සම්කසට අනුබව කරනවා. මැලියම් අනුභව කරනවා. කුඩු අනුභව කරනවා. දඹුබත් අනුභව කරනවා තලමුරු වට අනුභව කරනවා. තනකොලත් අනුභව කරනවා. ගොමත් අනුභව කරනවා. වනමුල් පලාපල අනුභව කරනවා. වැටුණු ගෙඩි අනුභව කරනවා. අනවැහැරි අන්දිිනෝ. මිශ්්‍රක වැහැරි අන්දිනවා. මළසිරුඩෙන් ඉවාත්කර වස්්ට අදිිනවා. පාන්සකූලේ අඳිනෝ. ගස්සමුූලෙන් කළ වස්ට්‍ර ධාරනවා. අඳුන්දිවිසාම් ධාරනවා. ගර සහිත අඳුන්දිවිසම් දරනවා. කුසතන වැහැරිත් අඳිනවා. කෙදිවලින් කළ වැහැරිත් අඳිනවා. පතුරවලින් කළ වැහැරිත් අඳිනවා. මිනිස් කෙස්වලින් හදපු කම්බිලිත් දරනවා. අස්ලොම්වලින් කරපු කම්බිලිත් දරනවා. බකමුණු පිහාටවලින් ගොත්තපු වස්්ටත් දරනවා. හිසකේ උදුරනවා. හිසකේ රැවල් උදුරන පිළිවෙතේ යෙදෙනවා. ආසන ප්‍රතිශ්්‍යප කරනො එකකෙන් වාඩිබ නාසන නිදාගන්න නාසන පාවිචි කරන න්නේ. උඩ බලා ඉන්නවා. උක්කුටුකෙන් වීරය කරනවා. කටුසයනයේ සැතපෙනවා. කටු වැතිරේ සැතපෙනවා. සවසතුන් වැනිකොට දවසට තුන් හරක් වතුරට බහිනවා. පෞසෝධනවා. මේ ආකාරයේ නොයෙක් විදියක්‍රමවලින් සරීරයේ තවනවා. තවන තපස්කම්වලින් යෙතින එම් තමන්ගේ ශරීරයට. දුක්දන ප්‍රතිපදාවේ මේ පළවෙනිශ්‍රක්‍රමයට කියන පුද්ගලයා. වාසය කරන බව අපි සිහිපත් කරගන්නට ඕන. තකොට පුද්ගලයන් සතරදිනාගෙන් ඉතිරි පුද්ගලයන් පිළිබඳ අපි දෙවැනි දේශනාවට ඉතුරු කරගෙන. ඇවි පළවෙනි දේශනාවේදී ස්තර කලේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේ නිධානය චම්පානුවර බව. එසේම ගදගරපනුණ තීරේ වැඩ සිටිද්දිි පෙස හත්තාාරෝක පුත්‍රියයක්ත් කන්දර පිරි බ්‍රාජ්කතුමත්ත විල්ලා විශේෂෙන් පෙස්ස හතරෝක පුත්‍රයා වන්දනා කලා. සරගේ ශ්‍රාවකක් වශයෙන් නමුත් කන්දරක පරිබ්‍රරාජකතුමා හිට ගැනම කතා කළ සුව දුක් පිමසවා ඔහු සංගරත්නය හික්මීම ගැන සතුට පල කළ. ඉති අනතුරුව තමයි මේ කතිපට්ටානේ වැඩීම නිසායේ මේ භික්‍ෂන් හසල සංවරූනේ නැතුව කොහො ප්‍රතිපදාවක් නිසා මේ නිසුල් මනයයක්ත් පය ොල්ල ඉන්නවන්න ඔවේ කියේනක භා්‍යතුන් වහන්සි විස්තර කළ. ඒගන සතුට පලකර පෙස්සහත්තාරෝක පුටා මනුත් එහෙම වරින්වර සති පට්ාන වඩන බව අනතුරුවතම භාග්‍යතුන් හසේ ෝකයේ පුද්ගලයෝ හතර දෙනෙක් විතිමාන බව විස්තර කරලා ඒරි පෙස්ස යින් හතර දෙනාගෙන් තමනත් අනු නොතවන කෙලෙසුන් ඇතිරහතන් වහන්ේ ශ්‍රෂ්ටායිකල පිළිගත්තා පිළිගෙන. අවසානය ඔවන්ට යන්නට අවශ්‍යයයි කළමතකරව නිසා භාග්‍යතුන් වහසේ හොන්ට බැරවිෙන් අසරදුන් වෙලාවේ. දුරජාන් වහන්සේ දාාලින් මේ දේශනා විස්තර කරන කාංගටයන මතුමා ස්ෝවාන් පලයට පත්වනවා නමුත් දැනුත් සංගරත්නය කරේ පැහැදීම දෙන්න ම ලැබුවවා. විශේෂෙන් පේස්ස සතිපට්ටානට තව මාර්ගයක් ලබාගෙන ගිය.ඒ අවසානේ ස්වාමීන් හසලා ආරාධනා කලා එඒ විස්තරනු කර දේශනා විස්තර කරන්නකි අද පලවෙනි තමන් තවන පුද්ගලය ගෙනන අපි කෙටියෙන් විස්තර කලේ දෙවනි දේශාවදී අපි මේ පුද්ල ස්බභාව හතර ගැනම විස්තරවශය දේශනා කරට බලාපොරොත්තුවෙම. මෙතෙක් මජ මියි දවැනි පණ්න්නාසකත් මජ්ජිම පණ්ාසක පලවෙනි සූත්‍රය වන කන්දරක සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් භාග්‍යෝ තුන්න්නහසගෙන ශ්‍රද්ධාව ආරය මහා සංගරත්ය ගැන විශවාසය සහබෝධඥානය තිකරගත්තා, එසේ රැස්කර ගතනන්ත කුසල බලයෙන්. ඔබප සෑම දෙනාටත් දායයිකත්ය දරු සැමටත් උතුම් චතුරාරි සත්‍යය ධරමය සුවසය අවබෝධ වේවා කියලාව ප්‍රර්ථනා කරන. දායකත් යෙදරු සැමට දෙවියන් සහිත ලෝකවාසි සියලු සත්වයන්ටත් උතුන් නිවන් සොයම සිද්ධ වේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකා සට්ටාජ බුම් මට්ටා දේවානාගා මහින්දිකා පඥ්ඥන්තන් අනුමෝදිිත්වා ජිරංරක්කන්තු සාසනං ආකා සට්ටාජබුම් මට්ටා දේ පානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිිතුවා ජිරංරක්කන්තු දේශනං ආකා සට්ටාජබුම් මට්ටා ආදේපානාගා මහිදිකා ප්ඥන්තන් අනුමෝදිත්වා චිරං රකන්තුතුවන් සදා. මජිමනිිකායේ මජිම පණාසකයේ සූත්‍ර දේශනාවන් අර්මකර ගැනමින් ආරම්භක ධර්ම දේශනාව ඇත්තු හම්බන්තට උඩ මලල වෙහර කළ අර්‍ය සේනාසනය ප්‍රධාන අනුශාස්සක තුරන්දර විචිත්‍රභාලක පූජජපාද රිදිියගම ඉන්දාල්ලොක ස්වාමීන්රැන් වහන්සේට නිදුක් නිරෝගේ සුවච්චිර ජීවනය අපි ප්‍රාර්ථනා කරමු සිලු දෙවියන්ගේ දාශිර්වාදය ලබේවා වාසිනිිකට යුතු තවතවත් ශක්තිවත්ව හිරුවත් ීටතු කරන්නට ශක්ති දහිරියනෝඩුව ලැබේවා. දෙවියන්ගේ ආශිर्වාදය ලබේවා. එමෙන්මග්‍රහපල්ද දුරුවවා ය ප්‍රාථන කරමින් අපි සාධකාරයක් පතම සාධ වූ සා සාथ.